අයිබෝන් පුංචි දුවේ පුතේ ශානිකාට එච්ච YouTube channel එකට පුංචි යාළුවව ආදරෙන් පිළිගන්නවා. අද ටීචර් වලට පෙන්වන්න හදන්නේ තුන ශ්‍රේණියේ දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන සඳහා පුංචි ඔයාලා වගේම දුවල පුතාලා ඉවතලන දේවල් වලේ හදලා තියෙන නිර්මාණ ටිකක් පෙන්වන්නයි හදන්නේ. බලමු ඔයාලටත් මේ නිර්මාණ හදන්න පුළුවන්ද කියලා. ඒව හදලා තියෙන හැටි අපි බලමුද? මේ බලන්න පුතේ මේ නිර්මාණය හදලා තියෙන්නේ කොහොමද කියලා. මෙතන තියෙන්නේ අපි කවුරුත් දන්න පැන්සල උල් කරනකොට ඉතුරු වෙන කොටස. ඒක ලස්සනට මෙයා මලක් විදියට හදලා තියෙනවා. පේනව නේද? පාට පැන්සලේ පාට පැන්සල උල් කරනකොට ඉතිරි වෙන කොටස අරගෙන එයා මොකද කරලා තියෙන්නේ? ලස්සනට මල් ගහක් හදලා තියනවා නේද? බලන්නකෝ ඔයාලටත් පුළුවන් මේ විදිහට මේ පැන්සල උල් කරලා ඉතුරු කරන මේ තුල තුළු කුඩු මේවා විසි කරන්න නැතුව ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන ලස්සන නිර්මාණ කරන්න. එහෙම නේද? මේ නිර්මාණයේ තිසල පෙන්ව නිර්මාණ වගේම තමා නේද? පැන්සල් වල තුන් එකතු කරලා තමා මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ වටේ අනිත් ඒවා මොනවද මේ අරන් තියෙන්නේ? නිර්මාණය ලස්සන කරගන්න තවත් උපයෝගී කරගෙන තියෙනවා පොල් කුඩු නේද? ඔව්. පොල් කුඩු හොඳට වේලලා වලට පුළුවන් නම් බ්ලෙන්ඩර් කරගන්න. එතකොට හීනි පොල් කුඩු වලට හම්බ වෙනවා. ඉතින් තවත් නිර්මාණයේ ලස්සන වෙනවා. ඉතින් මේක පාට කරගන්න අපිට පුළුවන්. දියසායම් තමනද, කුකුල් සායම්, වෝටර් කලර්ස්. තව වලට පුළුවන් මේ කිසිම දෙයක් නැත්තම් චෝක් අරගෙන චෝක් හීනියට කපලා අරගෙන චුට්ටක් රත් කරලා මේකට කලවම් කරගන්නත් පුළුවන්. මේ විදිහට පාට කලවම් කරලා මේ නිර්මාණය කරලා තියෙනවා. මේව වලට පුළුවන් බිත්ති සැරසිලි විදිහට යොදා ගන්න. මේ තියෙන පුතේ තවත් ඉවතලන දේවල් වලින් හදපු නිර්මාණය. ඔයාලා වැඩක් කරන්න ගියාපුවාම A4 කොළ වලින් වැඩක් කරන්න ගියාපුවාම මේ වගේ පුංචි පුංචි A4 කොළ කෑලි විසික් කරලා දානවා නේද? ඔන්න අදින් පස්සේ නම් ඒ වගේ ඉතුරු වෙන පුංචි කොළ කෑලි විසික් කරන්න හොඳ නෑ. ඒවා අරන් තියාගන්න ඕනේ. හොඳද? ඉතින් මේ විදිහට පාට පාට කොළ ගොඩාක් එකතු වුණාම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලස්සන ලස්සන නිර්මාණ කරන්න. මේ අනුව මේ මාළුවව හදලා තියෙන්නේ කොහමද? පුංචි රවුම් කපලා තියෙන්නේ නේද? කාසියක තරමේ රුපියල් 2 කාසියක තරමේ රවුම් කපලා ඒක දෙකට නවලා තමා මේ මාළුවගේ කඳ කොටස හදාගෙන තියෙන්නේ නේද? කොරපොතු හැඩයට එයා ලස්සනට මේක නිර්මාණය කරලා තියෙනවා. බලන්නකෝ. ඉතින් මේ මාළුවගේ අනිත් කොටස් ටික එයා නිකම්ම හිතලා මෙන්න මේ විදියට හැඩේ එන්නේ කියලා හිතලා එයා ඒ ටික ලස්සනට ඇඳගෙන ලස්සනට හැඩ කරලා තියනවා නේද? ඔව්. මේවත් අපිට පුළුවන් මිත්‍ති සැරසිලි විදිහට යොදා ගන්න. එහෙම නේද? මේ තියෙන්නේ තර ඉස්සෙල්ලා කිව්වා වගේම පාට දෙකක් උපයෝගී කරගෙන තමයි මේ යාළුවා මේ මාළුවව නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම නේද? ඔව්. අර ඉස්සෙල්ලා කිව්වා වගේම රවුම් කපලා එක දෙකට නමලා තමයි මෙයා මේ මාළුවව හැඩ කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහට මේ නිර්මාණ කරන්න. මේ තියෙන පුතේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම පාට කොළ ඉවතලන පාට කොළ උපයෝගී කරගෙන හදපු මලක් තමයි මේ තියෙන්නේ. පේනව නේද? මේ මල ලස්සන කරන්න එයා චූටි චූටි මොකද කරලා තියෙන්නේ? චූටියට දැති දැති හිටින විදිහට මලේ පෙති හදලා තියෙනවා නේද? හරි ලස්සනයි නේද පුතේ?
රෝමයා ඉස්සලාම මලේ පෙති වෙන වෙනම කපාගෙන තියනවා. අබලා ලස්සන එකින් එක උඩින් තියෙද්දී තමා මේ ලස්සන නිර්මාණය හදලා තියෙන්නේ. මේ මොකද්ද? ලස්සන හාපැන්චෙක් නේද? මෙයා මේක හදලා තියෙන්නේ කොහමද? ඒ ෆොකලයක් අරගෙන වලට මතක ඇති. කොහොමද? අවානක් වගේ එන විදිහට කොලේ එක පැත්තක් උඩට නමනවා අනිත් පැත්ත යටට නමලා. මොකද කරන්නේ? ලස්සන අවානක් විදිහට හදා ගන්නවා. මේ අවාන වගේ කොටස් දෙකක් එකතු කරලා තමා මේ රවුම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ යා මේ හා වගේ හැඩය එන විදිහට මොකද කරලා තියෙන්නේ? ලස්සනට කන් දෙක, ඇස් දෙක, කකුල් මේ දේවල් යා වෙනම නිර්මාණය කරලා එකතු කරලා තියෙනවා. හරිම ලස්සනයි නේද පුතේ? මේ විදිහට හාවෙක් විතරක් නෙමෙයි වෙන සත්තුත් හදාගන්න පුළුවන්. මේ බලන්නකෝ. මේ විදිහට වල කැමති විදිහට එක එක සත්තු මේ නිර්මාණයෙන් හදාගන්න පුළුවන්. මේ තියෙන පුතේ මොකක් කියලාද ඔයාල හිතන්නේ? හරිම ලස්සන නිර්මාණයක්. හිමිතලන දේවල් වලින් හදලා තියෙන්නේ. හිතාගන්න පුළුවන්ද මේ මොනවද කියලා? ටිකක් අමාරුයි නේද? චුට්ටක් ළඟට කරලා බැලුවොත් එහෙම අමාරු වෙන හේකුත් නැහැ. මොනවද මේ? පොල් කටු නේද? අම්මලා විසික් කරන පොල් ගාලා හිමිතලන මේ පොල් කටු උපයෝගී කරගෙන තමාම මේ පොනික්කව හදලා තියෙන්නේ නේද? පොල් කට අරගෙන මොකද කරලා තියෙන්නේ? හොඳට සුද්ධ කරලා තියෙන්නේ පිටත නේ. සුද්ධ කරලා ඊට පස්සේ මේකට තීන්ත ආලේප කරලා තියෙන්නේ. සුද්ධ කරලා විතරක් මදි වැලි කඩ දාසියනොත් මදින්න ඕනේ. එතකොට තමයි මේ වගේ හොඳ ෆිනිෂින් එකක් එන්නේ නේද? හරි ලස්සනට පේන්නේ වැලි කඩ දාසියනොත් මැදලා පිරිසිදු කරගත්තට පස්සේ. ඊට පස්සේ යා මේක පාට කරලා තියෙනවා නේද? අපිට කැමති විදිහට මේ විදිහට පාට කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවා මේකට ලස්සන කොණ්ඩෙ දෙකකුත් දාලා නේද මේ බෝනික්කට ලස්සන කොණ්ඩෙ දෙකකුත් එයා දාලා තියෙනවා. ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන ලස්සන නිර්මාණ කරන්න. මේ තියෙන්නේ පොල් කට වලින් කරන ලද තවත් නිර්මාණයක්. බලන්නකෝ. විවිධ ප්‍රමාණවල පොල් කටු අරගෙන මොකද මේ හදලා තියෙන්නේ? පුංචි හුරුළු යාළුව ටිකක් නේද? හුරුළු පැටව ටිකක් තමයි මේ හදලා තියෙන්නේ. හරිම ලස්සනයි නේද පුතේ? ලස්සනට පොල් කට පිරිසිදු කරගෙන ඒකට පාට ගාලා මොකද කරලා තියෙන්නේ? ලස්සන ඇස්, හොට, අත්තටු ලස්සනට දාලා තියෙනවා නේද? වලටත් පුළුවන් මේ වගේ ලස්සන ලස්සන නිර්මාණ කරන්න. මේ බලන්න තවත් පොල් කට නිර්මාණය. මේ මොකද්ද හදලා තියෙන්නේ? ලස්සන වඳුරු පැංචෙක් නේද? ඔව්. ලස්සනට පොල් කටුව සුද්ධ කරගෙන ඊට පස්සේ මේ විදිහට පාට කරගෙන කාඩ්බෝඩ් වලින් පුංචි කන් දෙකක් හදලා තියෙනවා නේද? රවුම් කන් දෙකක් හදලා කපලා අරගෙන පාට කරලා මේ විදිහට අලවගෙන තියෙනවා. ඔයාලටත් පුළුවන් මේ විදිහට නිර්මාණාත්මකව හිතන්න. ලස්සන ලස්සන නිර්මාණ හදන්න පුළුවන් නේද පුතේ? ඔව්. මේ බලන්නකෝ ලස්සන මාළුවෙක් නේද? මාළු කීප දෙනෙක් තමයි මේ තියෙන්නේ. බලන්න බහරි ලස්සනට හදලා තියෙනවා. මේ තියෙන්නේ ඉවතලන රෙදි වලින් නිර්මාණය කරපු නිර්මාණයක්. ඒකත් හරිම ලස්සනයි නේද? මේ තියෙන්නේ ඇට වර්ග උපයෝගී කරගෙන හදලා තියෙන ලස්සන නිර්මාණයක්. මේ මොකද්ද? ලස්සන බෑග් එකක් නේද? ඔව්. වලටත් පුළුවන් මේ විදිහට නිර්මාණාත්මකව හිතලා ලස්සන නිර්මාණ කරන්න. මේ මොකද්ද? වල හිතන්නේ මොකක් කියලාද? ලස්සන මල් වාස් එකක් නේද? මොනවද මේ හදලා තියෙන්නේ හිතාගන්න පුළුවන්ද? නෑනේ. මේ තියෙන පුතේ යෝගට් කප් වලින් තමයි මේක හදලා තියෙන්නේ.
යෝගට් කප් එක මේ විදිහට කපලා අරගෙන තමයි මේ විදිහට ලස්සන මල් වාසයක හදලා තියෙන්නේ බලන්නකෝ අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ නේද පුතේ ඔව් මේ මොකද්ද චූටි බොනික්කේ යාගේ කොණ්ඩේ කොහොමද හදලා තියෙන්නේ මෙතන කරුක්කා ගෙඩියා කරුක්කා ගෙඩිය මේ විදිහට ලස්සනට එක පැත්තක් පොතු ඇරලා තමයි මේ නිර්මාණය කරගෙන තියෙන්නේ දැක්ක නේද ඔයාලටත් පුළුවන් ගැදරිත මේ දේවල් කරලා බලන්න මේ බලන්න කොස්කොල උපයෝගී කරගෙන ලස්සන ලස්සන රෑහසක් නිර්මාණය කරලා තියෙනවා නේද ලස්සන බකුමූණෙක් නේද මේ ඉන්නේ ඔව් මොකද්ද ලස්සන මොනරෙක් නේද හරිම ලස්සනයි නේද පුතේ මේ මොකද්ද බිත්තර කටු බිත්තර කටු වලින් මොකද්ද මේ හදලා තියෙන්නේ ලස්සන හතු නේද හරිම ලස්සනයි ඔයාලටත් පුළුවන් මේ දේවල් කරලා බලන්න බිත්තර කට විසික් කරන්න නැතුව මේ වගේ ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. හැබැයි මේ නිර්මාණ කරන්න කලින් හොඳට බිත්තර කටුව පිරිසිදු කරගන්න ඕනේ. නේද? මේ බලන්න. තවත් ලස්සන නිර්මාණයක්. මේ ඉවතලන බෝතල් වලින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. බෝතලේ අරගෙන මොකද කරලා තියෙන්නේ? මේ විදිහට හීනියට බෝතලේ මේ කඳ කොටස කපාගෙන ඒකට මොකද කරලා තියෙන්නේ පාට පාට රිජ් ෆෝම් බෝල. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පබළු වැට සම්බන්ධ කරන්න. ලස්සනයි නේද පුතේ ඒක? මේ තියෙන්නේ අපේ අවසාන නිර්මාණය. හරිම ලස්සනයි නේද පුතේ? ඔව් මේ තියෙන්නේ තරමං කිව්වා වගේ අපි පාටකොළ භාවිතා කරලා වැඩක් කරාට පස්සේ ඉතුරු වෙන පාටකොළ තියෙනවා නේද පොඩි කොටස් තියෙන්නේ ඒව විසික් කරන්න නැතුව එකතු කරලා මේ විදිහට ලස්සනට නිර්මාණ හදන්න පුළුවන් මේවා වලට පුළුවන් වලගේ නිවසල විවිධ උත්සව අවස්ථාවලට මේවා උපයෝගී කරගන්න ඒ වගේ මිත්‍ති සැරසෙන විදිහට නේද නත්තල් දවසට දොරේ එල්ලන්න ලස්සනට මේ වගේ නිර්මාණ කරන්න පුළුවන්. මේක කඩෙන් ගන්නවට වඩා ඒ පුංචි අත්වලින් හදපුවාම ගොඩක් අගේ නේද? කවුරු හරි කෙටට අපහම අපිට පෙන්වන්න පුළුවන් මේ මම කරපු නිර්මාණයක් කියලා. එහෙම නේද? ඔව්. ඉතින් පුතේ ඔයාලත් මේ වගේ ලස්සන නිර්මාණ හදන්න ඕනේ.